කරන්න තියෙන්නේ අපේ දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන හැමෝම වගේ මම දැක්ක උත්තර ලියලා තියෙනවා ඒත් සමහරු නම් මම දැක්ක උත්තර ලියලා තිබෙන්නේ නැහැ මම හිතන්නේ විභාගයට බය වුණාද දන්නේ නැහැ කොහොමත් අවසන් වාරයක ඔයාලා හැමෝම ලියන්න ඕන කොහොමත්ම මොකද ඒක ඊළඟ අවුරුද්දට ඔයාලව ගෙනියනකොට ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රස් එක ප්‍රගතිය බලන්න එක වැදගත් වෙනවා ඉතින් මේක සමහර වෙලාවට චුට්ටක් විතර අමාරු වෙන්නේ නැති පේපර් එක නැත ලේසි වුණාද දන්නෙත් නැහැ හිතුවට වැඩිය බලමු අපි කොහොමද ඔයාලා පේපර් එක ලියලා තියෙන්නේ කියලා අද චුට්ටක් ඔයගලන්ට මේ මේ සතිය ඇතුළත ලකුණු ඔක්කොම හම්බ වේ. ඉතින් මම එඩ්මඩු එකෙන්ම පෙන්නන්නම් ක්ලාසස් වලට ගිහිල්ලා ඔයාගේ අදාළ පන්තියට ගියාට පස්සේ අදාළ පන්තිය කියන්නේ මම ගම්කෝ ග්‍රේඩ් 6 සිංහල මීඩියම් ඒකට ගියාට පස්සේ මම එදා කිව්වා වගේම කොටස් දෙකකට තමයි මේ ප්‍රශ්න පත්‍රය පෙන්වන්නේ. එකක් තමයි මෙතන පෙන්නනවා PDF එකක්. Grade 6 paper සිංහල කියලා. ඒක ඔයාට control එකත් එක්ක click කළා නැත්නම් right click කළා new tab එකක open කරගන්න පුළුවන්. එහෙම තමයි විභාගෙදි කරන්න ඕන වෙලා තිබ්බේ. right click කළා new tab එකක open කරගත්තා මේක අලුත් එකක් විදිහට පෙන්නනවා. හරි. ඊළඟට paper එක ඔයාලට click කරාම මේක ඔයාලට නම් එන්නේ හැබැයි උත්තර විතරයි මේකේ අහන්නේ ප්‍රශ්න අහලා තිබ්බේ නැහැ. දැන් ගොඩක් දරුව කලබල වෙලා අහලා තිබ්බා මේ මගේ මේකේ ප්‍රශ්න නැහැනේ කියලා අහලා තිබ්බා. හරි? සෙත්නි මොකද වුනේ? සබ්මිට් කරේ නැද්ද සෙත්නි? ට්‍රේඩ් කරන්න කියලා දාලා තියෙනවා රයිට් රයිට් ට්‍රේඩ් දෙලා නැහැ නේද තාම ට්‍රේඩ් කරලා ඉවර නැහැ හරි ට්‍රේඩ් කරලා ඉවර නැහැ නෙතුම් නෙතුමි කියලාද තියෙන්නේ නෙතුම්ගේ නෙතුමිද නෙතුම්ද කොහෙන්ද පන්ති හරි මම එකක් අරගෙන ට්‍රේඩ් කරලාම පෙන්නන්න ගොඩක් වෙලාද පටන් ගන්න දැන් පටන් ගන්න හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නයේ සිට සාකච්ඡා කරගෙන යන්. එතකොට අලුතෙන් ආපු දරුවන්ට මේක ලේසි පේපර් එක කතා කරාම මුල් පාඩම් වල කරන දේවල් බලන්න පුළුවන්. දැන් මේක දිහා බලලා උත්තර ගන්න බෑ. හරි. මොකද මේකේ ප්‍රශ්නේ නෑ. මේකේ තියෙන උත්තර ටික විතරයි නේද? හරි. අපි කොහොමද ට්‍රේඩ් කරන්නේ? මම සෙට් එකේ එක ට්‍රේඩ් කරන්නම්කෝ දැන් නෙතුම් නැද්ද? පන්ති නෙතුම් ඉන්නවද? නෙතුම් මී කියලා තමයි තියෙන්නේ. නෙතුම් මී ශ්‍රී ලංකා ඉන්නවද පන්ති? ශ්‍රී ලංකා නේද? හරිද මම කියන නම හරිද? ආ ඔව් නෙතුමි ශ්‍රී ලංකා හරි. එහෙනම් නෙතුමිකක මම ට්‍රේඩ් කරන්න නෙතුමි. ඉස්සලම තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ගැළපෙන පිළිතුර තෝරන්න අපි බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ පරිගණකයේ ලක්ෂණයක් නොවේ. මොකද්ද නොවෙන්නේ? අනිත්‍යය කියන බලන්න පරිගණකයේ ලක්ෂණයක් වෙන්නේ නැත්තේ පරිගණකය වේගවත්ද ඔව් පරිගණකය නිවැරදි බව වැඩිද එකක් ඇත්ත කාර්යක්ෂමද ඒ කියන්නේ ඉක්මනින් වැඩ කරගන්න පුළුවන්ද ඔව් විශ්වාසනීයද ඔව් අපිට විශ්වාස කරන්නත් පුළුවන් පුනර්ජනනය කරන්න පුළුවන්ද පරිගණකයට යා වගේ තව ඒවා හදන්න පුළුවන්ද තාම නම් බෑ නේද තාම යාට බෑ එයාගේ කොපි හද හදා යන්න නම් නේද පරිගණකය එහෙම හදුවා නම් හරි ෂෝ අපි ගෙදරට අර මේ දැන් ওই පූසොන්ට ගෙදර ඉන්න පූස් පැටව දාන්න පුළුවන් බල්ලොන්ටත් බලු පැටව දාන්න පුළුවන් පරිගණකයටත් පුළුවන් වුණා නම් පරිගණක පැටව දාන්න ඔන්න පොඩි බිස්නස් එකක් කරගන්න දීපන් හැබැයි කරන්න නෑ තාම ඈ තාම නම් බෑ ඉතින් ඒ හින්දා හැබැයි අනාගතේ පුළුවන් වෙන්න ඉඩ තියෙනවා පරිගණක වලට පරිගණක පැටව දාන්න හරි දැනට බෑ දැනට බැරි හින්දා පුනර්ජනනය තමයි මෙතන උත්තරේ වෙන්නේ සෙත්නිගේ උත්තරේ එක මාක් කරලා තියෙනවා ඒ හින්දා යාට ලකුණු හම්බ වෙලා තියෙනවා ඊළඟට මෙතුම්මි කියන්නේ නේද මෙතුම්මි හරි පරිගණක පද්ධතියේ කොටස් මොනවාද කියලා අහනවා රුඩාංග හાર્ඩ්වෙයාර් කියන්නේ රුඩාංග මෘදුකාංග සොෆ්ට්වෙයාර් ඩැන්වෙයාර් කියන්නේ මොනවාද උගලන්න කියලා දීලා නම් නෑ මම ඩැන්වෙයාර් කියලා එකක් අපේ ඩැන්වෙයාර් කියලා තියෙනවා සොෆ්ට්වෙයාර් සාමාන්‍යයෙන් අර මේ නෙට්වර්ක් වලින් උගන්වන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් වලට ඩැන්වෙයාර් කියලා කියනවා සමහර වෙලාවට
ඔගොලන්ට එහෙම එකක් නෑ එක ගැන හිතන්න ඕනේ නෑ හිත. මැල්වෙයා කියන්නේ? මැල්වෙයා කියන්නේ මොකද්ද? ඉසොරි වේනිත තේවාන්නි මැල්වෙයා කියන්නේ මොකද්ද පුතේ? වෛරස්? ඔව් වෛරස් වගේ දේවල්. මැල්වෙයා කියන්නේ කරදරකාරී software. ඒවට තමයි අපි මැල්වෙයා කියලා කියන්නේ. වෛරස්, worms, trojans ඒ වගේ කරදරකාරී ඒවට අපි මැල්වෙයා කියලා කියනවා. හරි. ඉතින් ඊළඟට මේ මැල්වෙයා කියන එක මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මේ මැල්වෙයා නැති උත්තරයක් තියෙන්නේ මේක නේද? hardware software liveware firmware hardware කියන්නේ රුඩාංග පරිගණක පද්ධතිය කොටසක් software කියන්නේ මෘදුකාංග ඒකක් පරිගණක පද්ධතිය කොටසක් liveware කියන්නේ මේක පාවිච්චි කරන අපි ජීවාංග ඒකක් පරිගණක පද්ධතිය කොටසක් firmware කියන්නේ මේ පරිගණක පද්ධතිය සකස් කරන අය ඒකට දාන ස්ථිරාංග හරි සකස් කරන මොහොතේම දාන ස්ථිරාංග තමයි firmware එහෙමනම් උත්තරේ වෙන්නේ 4 වෙනි එක ලකුණු හම්බ වෙලා තියෙනවා ආදාන උපක්‍රමයක් නොවන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. ආදාන උපක්‍රමයක් නොවන්නේ. කට්ටුනාස දැන් ජොන්නුනා අර කතා කරන එක නේද කරන්නේ? ඔව්. හා සර්. ආදාන උපක්‍රමයක් නොවන්නේ. visual display unit කියන්නේ මොකද්ද? monitor එක. ඒක ආදාන නෙවෙයි නේද? ඒක ප්‍රතිදාන. මොනිටර් එක ප්‍රතිදානයක්. හැබැයි මෙහෙමයි සමහර දේ ස්පර්ශක තිරය වගේ ගත්තොත් ටච් ස්ක්‍රීන් එක වගේ ගත්තොත් නම් ආදානක් වෙනවා. ඉතින් මේකට එහෙනම් පළවෙනි එකම වැරදි. කීබෝඩ් කියන්නේ ආදාන, මවුස් කියන්නේ ආදාන, ස්කෑනර් කියන්නේ ආදාන, හෙඩ්ෆෝන් එකේ අර මයික් එකක් එහෙම තිබ්බොත් ආදාන වෙනවා. මයික් එකක් සාමාන්‍යයෙන් හෙඩ්ෆෝන් එකේ තියෙනවා. එහින්ද ඉතින් හෙඩ්ෆෝන් එකක් ගන්න පුළුවන්. හැබැයි එච්චර හොඳ උත්තරයක් නෙමෙයි. කොහොම වුණත් visual display unit කියන්නේ ප්‍රතිදානනේ. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඔයාට ගන්න වෙන්නේ visual display unit හෝ මේක ගන්නත් පුළුවන්. මේ දෙකටම ලකුණු හම්බෙලා තියෙනවා. headphone එක මොකද headphone එක කියන එකේ අපි microphone එක නැතයි සැලකුවොත් ඒක ප්‍රතිදාන වෙනවා. visual display unit එකත් හරි. video එකත් හරි. හරි ඔය දෙකටම ලකුණු දීලා තියෙනවා. ඊළඟට මධ්‍ය සැකසුමෙන් බැහැරව පිහිටයි කියලා තියෙනවා. මොකද්ද මේ මධ්‍ය සැකසුමෙන් බැහැරව තියෙන්නේ? RAM එක. ALU CU registers සියල්ල තියෙන්නේ මධ්‍ය සැකසුමේ ඇතුලේ. RAM එක තමයි මධ්‍ය සැකසුමෙන් එළියේ තියෙන්නේ. ALU නැත්නම් ගණිතමය හා තාර්කික ඒකකය CU එයා තමයි ගණන් හදන්නේ. හරි? මධ්‍ය සැකසුම ඒකකයේ ගණන් හදන කෙනා තමයි CU කියන්නේ පාලන ඒකකය. එයා තමයි හැමෝටම පාලන සංඥා යවන්නේ. රෙජිස්ටර්ස් කියලා කියන්නේ මොනවද? රෙජිස්ටර්ස් වලින් මොනවද කරන්නේ? කරන දේක් තැම්පත් කරනවා. තැම්පත් කරනවා. අපි සකස් කරන දේක් තැම්පත් කරගන්නවා. සකස් කරන දේවල් සකසණය තුල. ඒවා තමයි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. ඒකත් හරි. රෙජිස්ටර්ස් උත් හරි ඒකත් සැකසුමේ ඇතුලේ තියෙනවා. හැබැයි RAM එක නැත්තම් ප්‍රධාන මතකය නැත්තම් සසම්භාවි ප්‍රවේශ මතකය තියෙන්නේ මධ්‍ය සැකසුමෙන් එළියේ. එහෙනම් අපිට හතරවෙනි එක තමයි උත්තරයක් විදිහට මේකෙදී ගන්න වෙන්නේ. ඉතින් නැතුමි මාක් කළ තියෙන තුන්වෙනි එක කියලා නැහැ හතරවෙනි එකයි උත්තර වෙන්නේ. ඒකයි මේ රතු පාටින් පෙන්වන්නේ. ඔයාලට ඒකට ලකුණු හම් වෙලා නැහැ නැතු. ඊළඟට Windows desktop එකක දක්නට ලැබෙන්නේ අපි මේ කම්පියුටර් එකට ලොග් වුණාම Windows computer එක. ඒක හරිම ලේසි ප්‍රශ්නයක්. මොනවද තියෙන්නේ? icons තියෙනවද computer එකේ අපි Windows එකට ලොග් වුණාම? icons දක්නට ලැබෙනවද පුතේ? ලැබෙනවා සර්. ඔව් සර්. start button එක පේනවද? start එක Windows button එක පේනවද? පේනවා සර්. පේනවා සර්. task bar එක පේනවා සර්. එකක් පේනවා සර්. date time පෙන්නනවා සර්. wallpaper පෙන්නනවා සර්. පෙන්නනවා සර්. screen date කියලා එකක් නැහැ date time පෙන්නනවා.
application software. ඒ වනම් එහෙම විශේෂයෙන් පෙන්නන්නේ නැහැ නේද system software කරන. MS Paint GIMP මේවා මේවා අපිට install කරලා තිබ්බොත් icon ටික පෙන්නනවා නැත්නම් වෙනම පෙන්නනවා. Install කරලා තිබ්බහම පෙන්නනවා. Install කරලා තිබ්බොත් icon පෙන්නනවා. එහෙනම් මේකෙන් වඩාත් සාර්ථක උත්තරය තමයි පළවෙනි එක නේද? Icon, start button, task bar, date time. තමයි වඩා සාර්ථක උත්තරේ. පස්වෙනි ප්‍රශ්නෙට පළවෙනි එක තමයි සාර්ථක උත්තරයකට ලකුණු හම්බෙලා තියෙන්නේ. හයවෙනි ප්‍රශ්නය. මේක නම් ටිකක් අමාරු එකක්ද මන්දා. හැබැයි මම දුන්න මේ ටික ඔක්කොම නෝට් එකෙන්ම තමයි මම ඇහුවේ. පහත කෙටිමන් වලින් වෙන දේ තමයි අහලා තියෙන්නේ. කන්ට්‍රෝල් ඕ වලින් මොනවද වෙන්නේ? ඕ වලින් ඕ වලින් ඕපන් ඕපන් S වලින් save save N වලින් new new okay very good ඊට පස්සේ A වලින් select all select select all very good X වලින් cut 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 V වලින් paste paste C වලින් copy copy Z වලින් undo 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 Y වලින් Redo. E වලින් මයික් එක අහන්න. ඔව් කියන්නකෝ. Image properties. Image properties. W වලින් raise, rise and skew. ඔව් size size එක වෙනස් කරගන්න image එකේ p වලින් print 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 ඒක හරි r වලින් rule එක rule එක g වලින් red lines red lines හරි හොඳයි ඉන්නේ මතක තියාගෙන ඉඳලා තියෙනවානේ කට්ටිය හැම එකක් right very good එතකොට දැන් සමහර අන්තිමේව තමයි පොඩ්ඩක් විතර වන්න හිරවුනේ නේද අන්තිමේවට යනකොට චූටා චූටා විතර මතක නැති ප්‍රශ්නයක් ආව නේද? හැබැයි කමන්නේ අනිත් ඒවා ගොඩක් ඒවා මතකයිනේ. ඉතින් ඒ හින්දා මේ ඇත්තරම හොඳයි. ගොඩක් දේවල් මතක නිසා ඒකට ගොඩක් අය මං හිතනවා ලකුණු අරන් ඇති කියලා. අපි ආයෙ පොඩ්ඩක් බලමු. ලකුණු කොහොමද තියෙන්නේ කියලා පිස් එකට ගියාම මේකෙදි ඔන්න දීලා තියෙනවා ගලපන්න. මේකෙදි නම් ලේසි නේද? දීලා තියෙන ඒට ගැලපෙන්නේ මොකද්ද බීට ගැලපෙන්නේ මොකද්ද කියලා අතනින් බලාගෙන තෝරන්නයි තියෙන්නේ. ඉතින් ඊට ගැලපෙන්නේ මොකද්ද ඊට ගැලපෙන්නේ A B C D E කියලා ගත්තම C D C Cට ගැලපෙන එක බලමු අපි මෙතන. C කියන්නේ මොකද්ද C කියන්නේ control N Cට ගැලපෙන්නේ new එක. ඔව්. ඒකනේ. එතකොට ඒක වරද්දගෙන තියෙනවනේ EF EF බලමු මොනවාද කියලා EF 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 කියන්නේ cut paste cut paste වෙනකොට දාලා තියෙන image properties paste අන්න එතන වරද්දලා ඊළඟට මේ අන්තිම ටික නම් ඔන්න ටිකක් පටලවාගෙන තියෙනවනේ H I J K H I J K වලින් කියන්නේ H I J K H I J K undo redo ඊළඟට properties scale and size හරි undo redo properties scale and size undo redo properties scale and size ඒ ටික පොඩ්ඩක් වැරදිලා නේද print හරි ruler එක දාලා නැහැ ඊළඟට grid lines හරි ඉතින් එතනදී ලකුණු ටිකක් අපරාධ හිතනවා වන්නම් ඒකේ ලකුණු ටිකක් ටිකක් ගන්න තිබ්බා පොඩ්ඩක් විතර මහන්සි වුණා නම් හරි අපි ඊළඟ එකට යමු පුතේ Windows Explorer භාවිතා කර text file එකක් හොයන්නේ කොහොමද කියලා අහලා තියෙනවා කොහොමද හොයන්නේ කවුරු හරි කියන්න බලන්න උත්තරේ මට කොහොමද Windows XP වලින් text file එකක් හොයන්නේ සර් Windows Explorer වලින් අපි හොයලා බලමුකෝ කවුද මඩෝ ගාව කරන්නේ txt හරි
ස්ලික්.txt වලින් තමයි හොයන්න ඕන. හරි අපි බලමුද හොයලා. කවුද මට උදව් කරන්නේ? කවුරු හරි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බලන්න ඉස්සල්ලා නම් එනක එදාට ඔන්න chance එක තියෙනවා. ඉස්සල්ලාම ෂෙයා කරන කෙනාට මනුද. හරි මනුද පෙන්වන්න explorer වලට ගිහිල්ලා. explorer වලට යන්නේ කොහොමද මනුද? ඒකත් හිමීට කියමුනේ. දැන් අපේ අලුත් යාළුවෝත් ඉන්නවා. ඔතන තියෙනවා පල්ලෑ කහ පාට icon එක. එහෙම නැත්නම් shortcut එක මොකද්ද? Windows key එකයි E අකුරයි. Windows key එකයි E අකුරයි. හරි. ඒකෙන් ගියාට පස්සේ search එක පෙන්නනවා. ඔන්න search එක පෙන්නනවා site එකේ. මේ පෙන්නන්නේ. search එකේ. හැබැයි මේකේ කියනවා search in quick access. quick access නෙවෙල නෙවෙයිනේ අපි හොයන්න ඕන නේද? අපි හොයන්න ඕන එක මෙතනින් select කරගන්නවා. අපි හිතමු C එකේ අපි හොයනවා කියලා. එහෙනම් C එක select කරගන්න ඕන. මේ තියෙන local disk C. ඒක select කරාට පස්සේ අපිට පුළුවන් ඒකට අදාළව හොයන්න. කොහොමද හොයන්නේ? asterisk dot asterisk කියලා කියන්නේ තරුවක්. තරුවකේ dot එකකුයි txt කියලා ගැහුවා නම් ඒකලා search කරා නම් search කරන්න බලන්න. enter කරන්නත් පුළුවන්. එතකොට අපිට එන්නේ අපේ computer එකේ තියෙන text files. ඔන්න එකක් පෙන්නනවා text file එකක්. තව තියෙනවනම් අපේ කම්පියුටර් එකේ text file එන්නේ තව එකක් ගොඩක් තියෙන ඕන එපා. ඒ තියෙන ඔක්කොම text files ටික අපිට හොයලා දෙන්න. හොඳයි මම හිතනවා අනිත් අයටත් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. කොහොමද text file හොයන්නේ කියලා. හරි පුතේ thank you very much.